මුළුමාත් ලෝක ප්‍රජාව කල්පනා කරනවා ඇති ශ්‍රී ලංකාවේ රාජතාන්ත්‍රිකයන් හැසිරෙන්නේ මෙසේ නම් මහජනතාව කෙසේ හැසිරෙනවාද කියලා ගණනය කිරීම තමයි ලෝකවාසී ජනතාවගේ සිදුවන්නේ. එනිසා මම හිතනවා මහා ඛේදජනක අවස්ථාවක් එකක් මේ කළලා තිබෙන කාරණය හරහා ලෝකෙන් අපිට ලැබෙන ආධාර දැනටම සියල්ලක් නතර කරලා තිබෙනවා. ඔබට වෙබ් අඩවි වලට ගියාම පේනවා ඇති ජපාන් රජය නිවේදනය කරලා තිබෙන ඔවුන්ගේ මූල්‍ය සම්පූර්ණයෙන්ම නවතා දැමුවා කියලා. IMF එක නිවේදනය කරලා තිබෙන ඔවුන්ගේ මුදල් සම්පූර්ණයෙන්ම නවතා දැමුවා කියලා. එතකොට ඉන්දියාව ඇතුළු යුරෝපය ඇතුළු ලෝකේ රටවල් ලංකාවේ මාධ්‍ය ගැන මම කනගාටු වෙනවා. අද ඔබ මාධ්‍යකරුවා මාධ්‍ය වේදීන් වුවත් ඔබ අද සිරකරුවන්. ඔබට ජනමතය ලියන්න ඔබට මේ වෙලාවේ අවස්ථාවක් නැහැ. ඔබට ගිය 25 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 වෙනකම් ඔබට ජනමතය ලියන්න අවශ්‍යතාවය අපේ පාලනයට තිබුණා. අද ඔබ සිරකරුවන්. ඔබට අද ලියන්න බෑ. හැබැයි අද ඉන්දියාවේ පුවත්පත් අරගෙන බැලුවොත් ප්‍රධාන සිරස්තලය ලංකාවේ මහ ජනතාව වෙනුවෙන් ලියලා තිබෙනවා. ඒ කියන්නේ ඔබට අද ලියන්න බැරි තත්ත්වෙට. එහෙනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අග්‍රාමාත්‍ය ධූරයේ පුරප්පාඩුවක් නොමැති අවස්ථාවක ඒ කරපු ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විරෝධී. ඒ සඳහා 113ද 125ද නෙවෙයි මෙතන අදාළ වෙන්නේ. 113 හොයන්න දිනපතා කැබිනට් මණ්ඩල දිරුම් දෙන එක නෙමෙයි මේක අවශ්‍ය වෙන්නේ. මුළුමහත් රටම දන්නවා. දැන් බලනවා මුදල් දීලා හරි අල්ලස් දීලා හරි මොනවා හරි දීලා හරි සංඛ්‍යාවක් එකතු කරගන්න පුළුවන්ද කියලා. මම හිතනවා අනාගතයේ මේ රටේ පක්ෂවල සියලු නායකයන්ගේ යුතුකමක් වෙනවා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 225 දෙනාම එකතු වෙලා සංශෝධනය කරගන්න. මොකද්ද සංශෝධනය කරන්න ඕනේ? පක්ෂකින් කෙනෙක් ආව නම් ඔහු ඒ පක්ෂයෙන් පිට වෙනත් ක්‍රියාකාරීත්වයකට සම්බන්ධ වෙනවා නම් ඔහුගේ මන්ත්‍රී ධුරය එවලෙම අහෝසි වෙනවා. මම හිතනවා ඒකට ජනතා යුක්ති පෙරමුණ එකඟ වෙයි. ඒකට එක්සත් ජාතික පක්ෂ එකඟ වෙයි. සියලු දේශපාලන පක්ෂ එකඟ විය යුතු කාරණයක්. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා පාලනය කරන කාලේ මන්ත්‍රීවරයෙක් වෙනත් ක්‍රියාදාමයක් කරොත් ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වුණා. ඒ වගන්තිය නැවත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වැදගත්ව තිබෙනවා. ඇත්ත වශයෙන් වර්තමානයේ මම මේ දකින නාට්‍යයක් ඇත්ත වශයෙන් මේක මුළුමහත් ලෝකේ හිනා වෙන නාට්‍යයක් හැටියට තිබෙන මේ රංගනය මට පෙනෙන නම් මහා භයානක තැනකට අපේ රට තල්ලු කරමින් තිබෙනවා. අපේ රට අපි රජය හැටියට ඉතාම හොඳ ස්ථාවරයකට ගෙනල්ලා තිබුණා. අපේ රට සංචාරක ව්‍යාපාරයේ පළවෙනි ස්ථානයේ හැටියට තෝරගෙන තියෙනවා කියලා ගාඩියන් නිවුස් පේපර් එකේ සඳහන් කරලා තිබුණා දැන් සති කිහිපයකට උඩදී. දැන් ඒ නිවුස් පේපර් එකේම සඳහන් කරනවා දැන් ලංකාව භයානක ස්ථානයක් ගමන් කරන්න එපයි කියලා.